යොම පිවිතුරු බලයිින් රන්මැලිසෑයි අසීල්මිත අනුහසින් මහපෝසිවනී නිමල සිසිලසින් දළදාම තුරී හේවිසිනාතිින් මංගලසෑයි මොනිකුම බලයිින් නිවී සැනසෙන ජීවිත තවතවත් සුපිම්පත් කරවමින්ගෙලෙස් නසන වීතරාගි අමා නිවනගෙන කියවෙන අතයුතුම් සදහම්පද නොනතියන් වෙද සවීප කරවන. රූපවාහිනි කලන මිතුරා ශ්‍රත්තාාරූපවාහිනිය ගටිකාර වහසෑ. वार्षिक वसान पीन का मालाकार සිරි ගටිකාර මහාස්සෑ රජාණන් වහන්සේට අපගේ නමස්කාරයේ වේවා නැඹපුුත්තාය. සුපන්නතන මෙ පින්සාර වස්සාන සමයේ මාලැඹේ පිට්ටු කල අමාවතුර මහමෙවුණාව භාවනාසපු විශිෂයෙන්ම බුදු පසේබුතුූ අරහන්තක මහාවිහාරය වාර්ෂකව සිදු කරන්නාව පින්කම් මාලාවේ මේ වර්ශයේදි තෝරගන්නේ සැමසිත් සතන්තුළ මෙත් සිත ඇතිවන උතුන් කරණයමත්ත සූත්‍රය පිළිබඳු. අප මෙ සතිය පුරාවටම කරණයමිත සූත්‍රය අන්කර්ගතවන්න අවූ එවතුම් ධර්මකාරණ පිළිබඳ කතා කරනවා. ඉතින් බෝකාරණාත් මෙමෙන මිට අපි කතා කරමින් පවතියෙන්. ඒතිනේදී අපි ඉතාම වැදගත් මාතෘකාවක් පිළිබඳව කතා කළ පහසුවෙන් පෝෂ්ණය කරලීමේ හැකියාව පිළිබඳව. සැදැහවත් සුපින්වතුන් බොහෝ දෙෙන උතුම් ශ්‍රී සත්ධර්මිය කාරණා. ම ජීතයට අලුතෙන්නෙ එකෙතු කරගන්නට, මේ මෙවතුම් ශ්‍රී සද්ධර්මිය කාරණ, තමන්කි ජිීවිතයට මනාව සමීප කරගන්නට, මෙවතුම් ශ්‍රී සද්ධර්මිය කාරණා තුළ අවධානයෙන් අවබෝධයෙන් හිදින්නට මෙිදේශනාස්ශ්‍රවණය කරන බව පිදන්නවා. ඉතින් අදවසේදීත් අපට අනුකම්පාවෙන්, එවතුම් ධර්මකාරණා කියා දෙන්නට මහමෙවුණාව භාවනාස්පුවාස පෙන් අත්සාමීන් වහසේ නමක් බුදු පසේබතු අරහන්තක මහවි්‍යාරේ අරහන්තක මහාවියාරයට වැඩම ආවදාලා. ප්‍රදමන් පින ස්වාමීන් හාහසේව වන් අමස්කාරපූරක පිළිගන්නවා. අදාප කතාකරන්ට බලාපපුරොත්තු වන්නේ ආර්්‍යශ්‍රාවකයාගේ අල්පකෘත්තේ භාවය පිළිබඳ. අප හැම කෙනෙක්ම උත්සාහවන්නේ උත්සාහ කරන්නේ ආර්්‍යශ්‍රාවකයෙක් වන්නට පිනච්ශාමීින් හසේලා නිරන්තරෝ පෙන්වාදෙනවා කරමකාණපිළවද මැනුවවින් අපට පෙන්වාදෙනවා අයිතින් ආයශ්‍රාවකයා පිබඳව ය උදුන්දධර්මකාරණා මනාකොට පසක් කරන්ට මත්තිින් භාගිතුන් වහන්සේට සූඳමල් පූජා කර පිනස්වාමීන් වහන්සේට දැහැත්වට්ටේ පිළිගන්නවා ධර්ම දේශනය සුඳහා අරාතනා කර සිටි. නමෝබුද්ධා නමෝබුද්ධාය නමෝගුධය නමෝබුද්ධා නමෝබුද්ධ නමෝබුද්ධාය නමබුද්ධ ඔබේ යන මාර්ගය නිෙවැරදි පරිදි හඳුනාගෙනයෑම කොයි තරම් නම් ප්‍රමාණවත් අඇත කොයිතර නම්ටිනවද. සාමාන්‍යයෙන් අපිටයුතු කරඇති කරණියමිත සූත්‍රයේ මි ධර්මකාරණා ඔබ පුංචිකාලිති දහල ඇති ශෝනය කරල ඇති. මහත්තුව ආසාාවෙන් සච්ඡායනය කරලා ඇති. නමුත් බෝදනෙම ධර්මකාරණා පිළිබඳ අවබෝධයකින් තොරවයි ඒ ධර්මකාරණා පිළිබඳ ඉගෙනගෙන තිබෙන්නේ. යුතුම් ශ්‍රී සත්ධර්මය නොයිසේ නම් කරණියමිත සූත්‍රයේ සච්ඡායනය කරනවා. හැබැයි ඒත් තේරුම දැනගෙන නෙමේ. භගතුන් වහසේ විටක පෙන්වා දෙෙනනවා බෝධ දෙෙනෙක්. ස්ලෝක ගනාවක් කියන්නට පුළුවන්. හැබැයි නිසි ආර්ථයේ දැනගෙන එව පිළිපදිබින් එකකාරණයක් හරි ප්‍රගුණ කරනවන අන්න ඒතේ තමයි උතුම් වෙන්නේ කියලා. එනිසාවෙන් අප මේ වර්ෂේදි තෝරගන්නේ කරණියම මෙක්ත සූත්‍රයේ පිළිබඳ. කරණීමිත්ත සූත්‍ර, ධර්ම කාරණාශ්‍රයේ කර ගැනිමින් අදාප කතා කරනට පලාපොරොත්තුවන්නේ ආර්ය ස්ට්‍රාවකයාගේ අල්පගෘත්තේ භාවය පිළිබඳ. හමනව බාවනස්වාසසි පින්නස්වාමීන් වහසේට මන්නමස්කාරපුූරක අරාතනා කරනවා එවතුම් ධර්මකාරණපට මැනවින් පින්මාතින හැටියට.සාදුසාතුුසාතුු පිංක්වී පළමින් අපි පුතුම් පංචසීලී සමාදන්ගෙන්න්න තෙරුවන් සරණයමු සාදුු 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 නොමුතස්සෙ භගෙවතොරහතුෝ සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගෙවතොවරහතුෝ, සම්මාසම්බුද්ධස්සෙ නමුතස්සෙ භගෙවතුරහතු සම්මාසම්බුද්ධස්සෙ බුද්ධන්සරනන් ගච්චාමි ධම්මන්සරනං ගච්චාමි, සgangsaang ගczaමි दති omপি බුද්ධsaන ගczaමි दතිප දමsaang दතිප සhangsaang ගczaමි තතියම්පි බුද්ධන් සරනන් ග්චමි තතියම්පි දම්මන් සරනන් ග්චමි තතියම්පි සංගං සරනන් ග්චමිසාදු ස සතුන්මැරීමෙන් වැලකම නම්මු සිල්පදේ සමාදන් විමි සොරකම් කිරීමෙන් වැලකම නම්මු සිල්පදේ සමාදන් විමී වැරදිකාම සේවනයෙන් වැලකීම නම්මු සිල්පදේ සමාදන් විමි බොරුකීමෙන් වැලකීම නම්මු සිල්පදේ සමාදන් විමි මත් පැන්හා මද්‍රව්‍යභාවිතයෙන් වැලකම නම්මු සිල්පදේ සමාදන්විමි උතුම් තිසරෙන සහිතවේ මා සමාදන්නුමිසිීලය. මේ ජීවිතයේයහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාරදුකින් නිදහස් වීම පිණිසද උපකාරවවා ස සදුු නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රු සෙමද සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනටෙ සෙමදාමහා සංගෙ සරනයමි නමස්කාරෙන් ඇත්තේ සාරන සරනයමි සාඳුම් සාදුුම් පළමෙන්ම මාගේ ගුරුදේවොත්තම පරම පූජනීය අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට අපි සීලු දිනාගේම නමස්කාරය වේවාසාදුු සාදුන් ගරුතර මහා සංගරත්මයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පිින්වත්න සිරිගටීකාර මහාසෑ වාර්ෂික වස්සාන පංකම් මාලාවෙේ. මේ පිංවතුන් බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ඒ ජීවිතාව බෝධය පිණිස පෙන්වා දුන් උතුම් ශ්‍රී සද්ධරමය ඉගෙන ගැනිමින් ඉන්නේ. ධම්මපදයේ බුදුරජාණන් වහන්සේ මෙනු මේ විදිහයට දේශනා කළ වහන්සේ වදාලා දීගා ජාගරතුූ රත්ති රෑ නිදිවරණ කෙනාට චාත්‍රිය ගොඩාක් දිගට දැනෙනවා එයාට රැෑ දිගයි. දීගෝ සන්තස්ස යෝජනන් වෙහෙසට පත් වෙලා ඇවිදගෙන යන කෙනාට යොදුනත් දිගයට දැනෙනවා එයට යොදන දිගයි. බුදුරජාන් වන්සේ වදාලා ඒ වගේ දීගෝ බාලානම් සංසාරෝ සද්ධම්මං අවිජානතන් සද්ධර්මය දන්නේ නැති සද්ධර්මය නොදත් අඥඥාන වූ බාලයාගේ සංසාර ගමනත් ඒ විදිහටම දිගයි කියල වුණ සිවදාලාය දීග සංසාර ගමන සද්ධර්මය නොදත් අඥාන පිරිසක් විදිහට අපි කාටත් එන්න සිද්ද වුණ ඒ සංසාර ගමන ඉදිරයේදි හු දීර්ග කරගන්නේ නැතුව කෙටිකරගන්න නම් ඒ සංසාර ගමන නවත්ත ගන්න නම් අපට මොකදද කරන්න තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ පරම ගම්බීර ශ්‍රී සද්ධර්රමය දැනගෙන නුව නැත්තන් බවට පත්තිනේක. නුවනැත්තිෙක් බවට පත්වෙන්න්න ඒ අපගේ මහාකාරුවනික බුදුරජාණන් වහන්සේ සතලිස් පස් වසරක් පුරාවට දවසට පැයි දෙකක් වගේ සුඩු කාලයක් සැතපිටයි. ඉතුරු කාලයේ සම්පූර්ණිෙන්ක් දෙව්මිනිසුන් වෙනුවෙන් වෙන් කරලා උහසේ ධර්ම දේශනා කළ ඒ ශ්‍රී සද්ධර්මයන්තර්ගත එක සූත්‍ර දේශනාවක් ඇසුරින් අපි මේ ධර්මයන් වදිනවල එකර ගන්නේ ඒ තමයි කරණීය මෙත්ත සූත්‍රය. කරණීයම මෙත සූත්‍රයේ අද අපිට කතා කරන්න තියෙන කාරණාව අපකිච්චෝ අප කිච්ච කියල කිව්වේ අල්පත් කෘත්තිය ඇති බව ඒ කියල කිව්වේ වැඩ කටයුතු අඩුබව බුදුරජාන්හන්සේ පෙන්නල දෙනවා ඒ අප්කිච්ච එමනත්ත වැඩ කටයුතු අඩුබව ධර්මය පුරුදු කරන ශ්‍රාවකයාට ඒ දහම්මග පුරුදු කරගන්න උපකාරයක්. වැඩටයුතු අඩුබව දහම්ම පුරදු කරගන්න උපකාරයක් නම් බහු කිිච්ච වැඩ කටයුතු ගොඩාක්තියන එක දහම්මඟ පුරුදු කරගන්න බාධාවක්. වැඩ කටයුතු බහුල බව කියන එක අපි රද්දල ගත්තුත් අපට මේ බුදුරජාණන් වහසකි ධර්මය පුරුදු කරගන්න උපකාරයක්කි දියට ගුණයක් දියුණු කරන්න ලෙවෙන්නහැ. දැන් අපි හිතුමුූ මේ ධර්මකාරණය ඉගෙනගෙන උපාසකම්ම කෙනෙක් කල්පනා කරනවා මං පුළුවන් තරම් වැඩ කටයුතු අඩු කරගන්න ඕනේ. එමකද දහම්මග පුොරුදු කරගන්න උපකාරය. ගෙදරග හිල්ලා වූ යන්නෙත් නැත්ත. මට ව වැඩ කටයුතු අඩු කරන්න ඕනේ. ගෙදර දොර අතුගාගන්නත් නැත්තන් වැඩ කටයුතු අඩු කරන්න ඕන කියලා. එයාට දහම්මග අහුවෙලා නෑ. ඊට ලළමි හිතුවත්ත හිම මේ වැඩ කටයුතු අඩු කරන්න ඕනේ. එ නිසාම ඉස්කෝලෙන් දෙන ගෙදර වැටිසිික මං කරන්නේ. කියලා හිතුවොත්? වැර ඉනිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව හරි ලස්සනට උන්වහන්සේ කෝසම්බියකන සූත්‍රයේ දී බුදුරජාණන් වහසේ වදාලා. දහම්මගේ පුරුදුුවයන ශ්‍රාවකයා තුළ තියෙන ගුණයක් කියනවා. ඒ දහම්මගට පැමිණෙන්ට සුදුසු ශ්‍රාවකයා තුළ තියෙන ගුණයක් කියනවා එයාට සංගයාගේ මේ සාමීන් වහන්සල නි වදාලෙ. සංගයාගේ යම් සුළුහෝ මහා කටයුත්තත් හදිසි යෙදුනාම. එයා ඒ වෙනුවන් තමන්ගේ කාලය කැප කරනවා කියනවා. එයා ඒකට මැදිහත්වෙලා බොහොම වෙහෙසු මහන්සන් එව දෙෙසා කටයුතු කරනවා කියෙන ඒක එයාගේ ජීවිතය තින එක ගුණයක් කියනවා. හැබැයි එයා තමන්ට සීලේදියුණු කරන්න තියෙනවා කියලා අමත කරගන්න නැෑ. තමන්ට සංසිදුනු හිතක් උපද්දගන්න ඕනේ කියනෙ කමතක් කරන්නේ නෑ ඒකත් එයා සිහ තබාගන්නවා කියනවා ඒක බුදුරජන් වහ දේශනා කළා හරියට අලුත්ත පැටියෙක් වදාපු වැස්ස පැටියාට කිරි දෙන්න ඕන නිසා ඒ වැස්සිත් හොදයට තනකොළ බඩපිරන්න තනකොළ කනවා හැබැයි තනකොළ කෑවාට අලුත වදාපු පැටියා ගැෙනත් හොද අවධානකි එ ෝ කියනවා පැටියාගැන තවදාානින් වැස්සි තනකළ කනවාගේ. භික්‍ෂුවත් යෙදෙන ස්කුදු මහත් සියලු කටේතුවල ේදෙන කියනවා. නමුත් එයාට තමන්ගේ සීල සමාධි ප්‍රඥා දියුණ කර ගැනීම ගැන හොඳ අවධානය සයනවා. න එතකොට අපට තේරුං ාන පුළුවන් බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ මොකුත් නොකරයිඳීම අප කිච්ච කියලා නෙවෙයි. අප කිච්ච කියලා කියන්නේ. බදුරජන්වාසසි දේශනා කළා ආදී බ්‍රහ්මචරිය පඤ්ඥා කියන සූත්‍රී, ආති බ්‍රහ්මචරිය පඤ්ඥා කියල කියන්නේ නිවන් වගට මුල්ලෙන කාරණගෙන උන්හස වදාලා. ඒකති බුදුරජන්වාසි පෙන්ල දෙනවා නිවන්මග පුරුදු කරන්න නිවන්මගට මුල්ලෙන කාරණාවක් කියනවා. යම් භික්‍ස්ුවක්හෝ භික්‍ෂුුණයක්ක් හෝ උපාසකෙක්කහෝ උපාසික අවක්කෝ එයා කලින් කලට වේන වූපකාසේන සම්පාදේති විවේක දෙකක යෙදෙෙන් ඕන කියනවා එ විවේක දෙක මොකක්ද කාය වූපකාසේනච කායික විවේකයත් ඊළඟට චිත්ත වූපකාසේනච සිතේ විවේකයත් කියන දෙකේ ය කලින් කලට යෙදෙන් ඕන කියනවා ආන්නේ විවේකයේ සලසාගැනීම තමයි ල්ප කකෘත්තිය ඇති බවේ විවේයට බාධයින අප කටයුතු අපි කටයුතු බහුල කෙනෙක් බුදුරජාණන් වහස දේශනා කළ බනභාවනා කරන භික්‍ෂුවකකි ඒ බනභාවනාවට බාධ බනභාවනට සදුසු විවේකයේ ඇතිකර ගැනීමට බාධා පිණිස හේතුවන කරුණුතියවා එකක් තමයි කියනවා කම්මා රාමතාවේ කර්මාන්ත කටයුතුවල වැඩ කටයුතුල ඇලි වාසය කිරීම. ඒක කායික විවේකයටත් බාධාව චිත්ත විවේකයටත් බාධාව. ඊනඟට උන්වහස දේශනා කළ එතකොට කෙනෙක් ඉන්නවානම් වැඩටයුතුලමේදිලා. උන්වහස දේශනා කරන පරිහානිකන සූත්‍රී භික්‍ෂුවකගේ පිරිහීම පිණිස පවතිනවකිනවා. කම්මා රාමු, කර්මාන්තය ඇලි සිටීම. කම්ම රතු. කර්මාන්ත කර කරමු සතුට වීම. කම්මා රාමත මනු යුත්තු කර්මාන්තටියයුතු ගැව හිත හිත දෙැ එක කරායි ළඟට මොකද කරන්නේ කියලා. ඒක ගැන අවධානය ඉඳීම ඒ විික්‍ෂුවකගේ චිත්ත විවේකයේ කායිවිව කියන විවේකය කියන බණභාාවනාවට දර්මය හැසිරීමට උපකාරපිණස් පවතින විවේකය ඇති කරගන්න බාධාවක්. එතට අපි ධර්මමාර්ගේ පුොරුදු කරද්දදි හර බුදුරජාණන් වහසේ. ධර්මමාර්ගයේ අනු පිළිවර පෙන් අද්දිී උන්න හස දේශනා කරන න්නේේද. භික්ෂුවක් පංච නීවරණ දුරුකරගෙන පංච නීවරණ සංසිදවාගෙන නිදිවරාගෙන බණභාවනා කරන්න පුරදු වෙන්න ඕන කියී නවා. ඒ නිදිවරාගෙන බණභාවනා කරන්න පුරුදුවීමට එයාට තියෙන්න්න ඕනේ විවේකයක් හුද කලා විවේකී ස්ථානයකට ගිහිල්ලා ඒක පුරුදු කරන්න ඕනේ. ආන්නේ පුරුදු කිරීම කරන්න බාධාපිණි සයමක් පවතිනනාද. ඒක තමයි අපි අයින්කර ගත යුත්ත. එද පරි වැඩි කටයුතු අඩු කෙනෙක් බවට පත්ව නොබදුරජන් වස් දේශනා කරනවා. ඒ කම්මාරාමතාවේ ඒට බාධාවක්. ඉනගඩුන්හස දේශනා කළ බස්සා රාමතා. ගුඩා කතාබහටම ආස කරනවන. මොනවාහරිකමන්නේ කතා කර කරම ඉන්න කැමති. ඒ කතා කර කර ඉන්න එකෙන්ම සතුට වෙනවා. ආන ඒක. අපි කායචිත්ත විවේකය උපද්දගන්න බාධාවක්. ඊනකට දේශනා කළ සංගනිකාරාමතා මේ අපට සාමාන්‍යෙන් අපි ජීවිතයේ සිදුවෙන දේවල් මේ සමහට අපට විවේකයන්නේ මොකක්ද කියලා අපට හිතාගන්න වැෑ. එක්කෝ අපි නිතේර කතාකර ගෙලන්න හුරුවෙලා ති විවේකයක් නැහැ. එක්කෝ සංගනිකාරාමතා පිරිසත් එක්ක ඇලිල වාසය කරනවා. පිරිසත් එක්ක ඉඳීමෙන්ම සතුට වෙනවා. පිරිසත් එක් කාලයේ ගතකිරීමටම තමගි සම්පූර්ණ කාලය වෙන් කරනවා. ආන්‍යතකොට එයාට කාය්චිත්ත විවේකයේ කියන එක බුදුරජාන් වහ දේශනා කළ ඇතිකරගන්න පුළුවන්කම නැ උන්හන්සේ වදාලා කම්මා රාමූ බස්සා, රාමූ නිද්ධා රාමෝච උද්ධතු කර්මාන්තය ඇලිලා කතා කර කර ඉන්නේ එක ඇලිලා. නිදාගන්න එක ඇලිලා ඉන්න භික්‍ෂුවට, උද්ධතුූ හිත සංසිඳුවන්න බෑ. එයාගේ හිත නොසංසිදෙනවා. ඒ නොසංසිදිච්චි හිතක් තියන භික්‍ෂුවට අභබ්බෝ කවදාවත් ලබාගන්න බෑකේෙනවා පුට්ටුන් සම්බෝධිමුත්තමක් උතු මරහත්වය. එතකොට අරහත්වේ කර යන භික්‍ෂුවකට තමන්ගි ජීවිතයේ කාය්චිත්ත විවේකකි උපදන්න බෑකේන එක බරපතල පාදාවක්. එනිසා උන්න හස දේශනා කලා. තස්මා අප කිච්චස්ස. ඒනිසා එයා කෘති අඩුකරගන්න ඕනේ. වැඩ කටයුතු අඩුකරගන්න ඕනේ. ඒ වැඩ කටයුතු අර අඩුකරගෙන නිදිමත වැඩිපුරු නිදාගන්නෙ අඩුකරගෙන. අනුද්ධතු සංසිදිච්චි හිතත් උපද්දගන්න ඕන කියනවා. එතකට අපට පින්වන්නේ සංසිදිච්චි හිතක් උපදන්න නන්. අපි අර කටයුතුවලින් කම්මාරාමතාවින් විංවෙන් ඕනේ. එකල කිවේ වැඩපල නොකරේදීම නෙමෙයි වැඩපල අපි කරන්න ඕන වැඩපල කිරීමටම කාලයවෙන් කරන්න හොදනෑ. ඒළඟට බස්සාරාම කතා කරන දේ අවශ්‍යේදී අපි කතා කරන්න ඕනේ නමුත් කතාකිරීමම සතුටවින්න හොද නෑ ඒළඟට සංගනිකාරාමතා පිරිසත් එක් එකතුවෙෙන යිදීමෙන්ම සතුටෙන් හොදනෑ අනුරුද්ධ මහරහතන් වහස අනුරුද්ද සාමීන්හසට හිතෙන නොනන. මහා පුරුසු විතර්කය උන්හසට හිතෙනවා මේ ධරුමේ තියෙන්නේ පවිවේකත් අස්සා යන්දම්මු මේ ධර්මේ තියෙන්නේ පුදෙකලා විවේකෙන් සතුටු වෙනකිනාාට. නායන්දම්මූ සංගනිකා රාමස්ස මේ ධර්ුමේ තියෙන්නේ මේ පිරිසත් එකතු වෙලා පිරිස ඇසුර රීමෙන් සතුට වෙන කෙනාට නොවේ කියලා බුදුරජාන් වහසේක අනුවමතකුට වදාලා. උන්හස දේශනා කළා පවිවේක රසම් පීත්වා හුද කලා විවේකින් ඇතිවෙන සතුට ශ්‍රාවකයා විසින් වැලඳී යුතුයි. රසං උප සමස්ස්ච කෙලෙස් සංසිඳවෙලා ලබන උපසාන්ත සැපය ඒකෙන වලදන්න ඕනේ. නිද්දරෝහෝති නිප්පාපපු දම්ම පීති රසම්පි බං. ධර්මය පුරුදු කරලා හටගන්න ප්‍රීති සැපය අනුභව කරන එක කිසි වරදක් නෙවේ කිය බුදුරජාන්හන්සේ දේශනා කළ එනිසා අපි ධර්මය පුරුදු කරනකොට අප තියෙන්නේ ඕනෙ කක් තමයි අපේ කායජිත්ත විවේකයේ ඇතිකරගන්න පුළුවන් විදිහ පරිසරයා එක කවුද ගොඩනගන්න ඕේ අපම ගොඩනගාගතයුතුයි. කර්මාන්ත කටයුතුවලින් ඇලී නොයිද ඇත්වෙල කතාබහින් ඇත්තවෙල පිරිසෙන් ඇත්වෙලා අපිමයි ඒක ගොඩනගාගත යුත්තේ ඉතින් බුදුරජාණස දේශනා කරනවා යම් භික්වා කින්න නම මෙින්න මේ විදිහහිකින. ඒමකක්දේ ඒ භික්‍ෂුව අප පට්ටෝ අල්ප දේකින් සතුටු වෙනවා අප කිච්චෝ එයාගේ කටයුතු ප්‍රමාණය අඩුයි සුභරෝ එය හරි සුළු දේකින් එයාට පෝෂණය වෙන්න පුළුවන් ඊළඟට සුසන්තෝසෝ ජීවිත පරික්කාරයසු තමන්ට ජීවත්තෙන්ට ලැබෙන දේකින් එයාට සතුට වෙන්න පුළුවන් මේවා සාමාන්‍ය ලෝකෙ හොයාගන්න බැරිතරන් උතුම්ගුණ ධර්මණ කියනව බුදුරජාන් වහන්සේ අපට්ට ඔයාගාව තින අල්ප දේවල් කීනවා තමන්ගේ පරිහරණ තමන්ගේ යැපීමට ප්‍රමාණවද්දී එයා අදුනගන ඒටික තමන් සතු තියාගන්නවා අප කිච්ච තමංගාව බඩු අඩුුවන්නන් තියෙන්නේ තමන්ට පරිහරණයට ප්‍රමාත් පරිදිනන් තියෙන්නේ එයාට තමන්ගේ පරිහරණයට තියන බඩු නිසා කටයුතු ගොඩා හැදෙන්දින ඒනිසා ය ආල්ප යායට අල්ප කෘත්තිය භාවය ඇතිවෙනවා. ඉලකට උන්හස වදාලා යාගමකාද සුබරෝ. පහසු එයාට පෝෂණයවෙන්න පුළුවන්ද භික්‍ෂුවකටන ඔබ දන්න ඕනේ නේ දට සුබර කියන ගුණේ ඉගෙන ගන්නකොට උබට අහන්න ලැබන්න නැති භික්‍ෂුවකට මේ පින්ඩපාත වැඩල තමන්ට කවුරු හරි ගිනත්දින ආහාරී එයා යැපෙනෝ. ඊට පස්සේ තමන්ගේ කය වසාගණඩ ලැබෙන සූර සතුට වෙනවා නොතෙමී ඉන්ඩ තියෙන සෙන්නසුනි සතුටවෙනවා. තමන්ට නිරෝගී ශරීරයටයක් පව ගැන්නඩ ලැබෙන බිහිෙත් පිරිිර සතුටව වෙනවා සුළ දකින් සතුටවයෙන්ු පුළුවන්කම සුභර ඒක තියෙනවානං ඒක අපට අර අප කිච්ච කියන ඇති කරගන්න උදව්වා. එළඟට සුසන්තෝ සෝ ජීවිත පරික්කාරය සු. තමට ජීවතෙන් ප්‍රමානවත් තමන්ගේ පවල උදවට ජීවත්යෙන් ප්‍රමාණවත් විදිහ. ඩ තාන්නේ නතු ජීවත්වන ුවන්ග හිට තමන්ට ලැබෙනවනන් ඊට වඩා සාමනෙන් කාමයන් කියනේවා තෘප්තිමත්වෙලා ඉවර කරන්න බෑනනෙ. බුදුරජාන් වහසේ ගුහට්ටක සූත්‍රි දේශනා කළ සත්තු ගුහායන් බහුනාබි චන්නු මේ ලෝක ඉන්න සත්‍යයූ ජීවිත ගුහාවිං මුලාවිින් ඇැහිලා ඉන්න කියනෝ. තිිට්ටක් නරු මූහ නස් පින් පගල්හෝ. මේ මුලාව තුළ ඒගොල්ලෝ ගිලි ලඉන්න කියේනවා. ඒනිසා කාමයම් පස්සෙම යනහින්ද. දූරේ විවේකාහි තතා විදෝසූ එයාලට විවේකයේ ගුඩාක් දුරයි කියෙනවා. එ විවේකයේ කියලකිෙවෙේ කායවිවේකයේ චිත්ත විවේකය. ඇයියා හිතන්න ඕන කෙත්තං කෙත්වතු ගැන හිතන්න ඕන. හිරඥන් රන්රිදී ගැන හිතන්න ඕන. ඒනඟට දැසිදස්වූ ගැන හිතන්න ඕන. ඊළඟට ගව මහේශාදීන් ගැන හිතන්න ඕනේ. අබුදරුවෝගෙන හිතන්න ඕනේ. ඒවාගෙනම හිතන කෙනා ඉන් බැහැරට නොහිතන කෙනා. කාමයන්ගේ අතෘප්තිමත් කෙන බුදුරජාන් වස දේශනා කළ එයා කාමයන්ට අනුව අනුගිජ්ජති කාමයන් තුළ බැසගෙනන්නවා කියේෙනවා. එනසට අ කායිවේකයක් කරා යන්න පුළුවන්කමකුත් නෑ චිත්ත විවේකයක් කරා යන්න පුළුවන්කමකුත් නැද චිත්ත විවේකය වූ පද්දගන්න නම්. එයායට තියෙන්න්න ඕන කාවිවේකය මේටික ඇති කියලා එයට යම් සීමාව තියන්න ඕනේ එතකට අපට පුොළුවන් මේ අල්පකෘතිය භාවේ ඇතිකර ගැනදැං අර සාරිපුත්තු මහරහතන් වහන්සේ ධනජානී කියන බ්‍රාහ්මණයගේ දවසක් අහනවා දනංජානී ඔබ අප්‍රමාදීව දහම්මග පුරුදු වෙනවද එතකට කියන ස්වාමිනි අපට කොයින්ද ධර්මය හැසිරන්න වෙලාවාක්. අපට මේ අඹු දරුවන්ගේ වැඩනේ. ඊට පස්සේ අපට වතුපිටිවල වැඩනේ. ඊට පස්සේ අපට අපේ දැසිදසු කම්කරුවන්ගේ වැඩකටයුතු අපේ ආයතනවල වැඩටයුතු මේ වැඩකටයුතු පිරිලනේ ඉළඟට අපි අපේ කයි පිනව ගන්න අත්ත පයිස්වාමීනිී අපිට මේමට වෙලාවාක් නැේ න එතකොට සාරිපපුත්තු මහරහතන් වහන්සේ යානවා දනන්ජානී ඔබ අම්මගේ තාත්තගේ වැඩ කටයුතු එහමනැත්තන්න්නේ. අඹ දරුවන්ගේ වැඩ කටයුතු කර කර ඉඳලා දර්ුමේ හැසිරින්ට ඔබ ප්‍රමාදුණුත්. ධර්මය පුරදු කරගන්න ඔබ කාලය වංකර ගත්තේ නැත්නං නිරේගේ අර පස්ස කියන්න පුළුවන්ද කෙලහනවා. මට මේ ධර්මය හැසිරෙන්ට බැරුවෝගේ මට දැසිදස්සුන්ගේ අබු දරුවන්ගේ වැඩතිබ්බා. වතුපිටිවල වැඩතිබ්බා කියලා එහෙමකිවූ මහරිද කෙලාහනවා. ඒදකට අප ේරුම්ගන්න ඕනේ මේ අපිට අපේ අනිත් කටයුතු වගේම අපේ ජීවිතයේ දවුණු කරගන්න අපට දර්මය පුරුදු කරගන්න විවේහකයා අපි උපද්ද ගන්න ඕනේ ඒ විවේකයේ උපද්ද ගන්න එයාට තියෙන්න්න ඕන අර අපි කතාකරපු ගුණ අපපට්ටෝ යපෙන්න්න සුදුසුළු දේවල්. ඒළඟට එයට තිෙන්න්නනු සුබරු පහසුවෙන් පෝෂණ වඩු පුළුවන්දේවල්. එළඟට තමන්ගේ ජීවිතයේ පවත්තගන්න ප්‍රමාණුවත්වෙන ජීවිත පරික්කාරවලින් සතුට වෙනවා කිය බුදුරජන්හසේ දේශනා කළ එතකට අර එක සිදුවීමක්තිේ නොනනේ එදැන් සාමින් වහන්සේලා දෙනමක් අනුරාධපුර යුග ඒ සාමින් වහසේලා දෙනුම පැවැදි වෙලා එක සාමීන් වහන්සේ නමක් ආරන්නේ හුද කලා වාසේ උන් වහස වැඩම කළා අනිස්වාමීන් වහන්සේ ග්‍රාමවාසය සෙනසුනකම උන්නහ සිතින් කටයුතු කරගෙන වැඩවාසය කළා වසර ගැනාවක් ගෙවිලග අට පස්සේ අර සාමීන් වහන්සේ තමන්ගේ යහළු භික්‍ෂූන් වහසේ බලන්න වඩිනවා ඒ භික්‍ෂූන් වහසේ බලන්ට වැඩයාට පස්සේ දැන්ඔන්න වේ දැන්ර ආරන්නේ වාසී භික්‍ෂුවක්නේ ොට ආරන්නේ දී ලබෙන දීන් උන්හසි සත්තට වෙල නසික ජීවිත ගතක නොබුදුරජානස් දේශනා කරනවා යම් භික්‍ෂුවක් ග්‍රාමවාසි ඉන්නවා කියේනවා. ග්‍රාමවාසි ඉන්නකොට එයාට ලාබ සත්කාර කේර්ති පැසසුම් මේ හැමදීම ලැබිෙනෝ කියේනවා. එතකොටේ භික්ෂුව බණභාවනාව අතහැරල ලාබ සත්කාර අල්ල ගන්නවා කියේනවා. අන්නේ නිසා මහනිනි මොමී ග්‍රාම්වාසය ඒ භික්ෂුවගේ ග්‍රාමවාසේ මං වඩණනා කරන්න කියනවා. ඇඒ භික්ෂුව ඒ ග්‍රාමවාසය ඉදීම නිසා තමන්ගේ කායචිත්ත විවේකය තමන්ගේ බණභාවනාව භික්ෂුව අත හැරිය. නමුත් බුදුරජාණන් දේශනා කළ භික්ෂුව කාරන් ඉන්නෝ ආරන්ඉන්න භික්‍ෂුවට හරියට පිින්ඩපාතය ලැබෙන් නැතින්න පුුව. හරියට සෙනසුනක් හම් වෙන්නන්නේ නැතිවෙන්න පුළුවන්. සිවරෘටික අවශ්‍ය වෙලවට නැතිවන්න පුළුවන් බෙහෙත් පිරිකර නැතිවන්න පුළුවන්. එතකොට ඒ භික්ෂුව ඒවා නැතිවෙනකොට ලාබසත්කා අතහරිනෝ කිය න. නමුත් තමන්ගේ කායික විවේකය තමන්ගේ මානසික විවේකේ ඇති කරගන්න මහන්සේනකනො. බුදුරජාන්හසේ වදාලා මහණනි ඒ භික්‍ෂුවගේ ආරන් නිවාසය ඒ කරුණ නිසා මං වර්ණනා කරනවා කියෙන බුදුරජාන්හසේ වදාලා. එතකට බුදුරජාන්හසේ ඒ. ඒ විදියට වන්නා කරේ ඒකෙන ආරන්නේ ඉන්නකොට එයාට ධර්මමාගේ දියුණු කරගන්න උපකාරක ධර්මයක් කායචිත්ත විවේක ඇති කරගන්න පුළුවංකම ලැබෙන නිසා දැන් අර සාමින් වහන්සේ වඩිනකොට ඒ සාමින් වහන්සේ දැන් හවස්කාලේ අර සෙනසුනට වැඩම කළ වැඩම කරලා හවස්කාලයේ ඒ සාමින්හස බලාපොරොත්තුවෙන් හිටිය ගමේ මිනිස්සු මේ ආරන්නේට ගිනම්පසීම ගෙනත් දේව කියලා ත ගිලම් පස ලැබුණ නෑ මොකදඒ වාමිනාහසිට එහෙම පරිසරයක් හැල නැහැ. ඉර් පසේ උදේ ඒ ස්වාමිහ බලාපොරතින්ගඉන්න ද යාලු වාමින්හස නම් උදේටව කැඳ ගලම් පසකක් වගේ ගෙන දේව. උදේ හැල්ල බලං හිටිය උදේට කැඳත් ඔ ලැම්ඹුණි නැහැ. ඊට පස්සේ කල්පනනා කර ධානිටික හම්බුනු ඇැමහිට. ඇතකොට ඔන්න අරසාවාමීන් වහන්සේ දෙවරත් පොරෝගෙන තර තරගෙන දැන් සූදානම් පිඩපාතිය වඩින්න කළ මතක් කලා ස්වාමීණි ඔබහන්සි පිඩපාති වඩිමුෝ දැන් ඔන්න පිණ්ඩපාතය වැඩියාට පස්සේ ඉතාම සුළු දෙයක් ඉතාම සුළු දෙයක් මේ සාමින්නහසිට පිඩපාතිය පිණිස ලැබුණේ. එතකොට දැන් පිණඩපාති අරගෙන එනකොට අර යාළු ස්වාමින් වහන්සේ ආරන්න ඉහිට ස්සාමින්න්නහසික අහනු ආයිශ්පතුනී හැමදම මෙහිමද හමදම ඔබට හෙමදකෙ ලව එතකට කියන අයුතු නති හැමදාම් මේ වගේ තමයි ඇති මේ විදිට තමයි ධනනිික පොඩ්ඩක් හැම්බෙනවා ඇති ංගල ඉන්න කියලා එතකොට අපින්න තැනන ගෙහිමනෑ කියනවා. අපින්න තැන හවසටත් ගිලම්පස හම්බුවෙනවා. එටබස් උදේටත් ගිලම්පසක් හබුවෙනවා.ඊටස දානටික හොඳට ලැබෙනවා අපින්න තැන්ට හින අයන් ඔබහන්සේට වැඩිය හොදැයි කියලා. එතකොට මේ වාමීන් වහන්සේ එ ඒ ඒ වචනේයටුම උන්හසිකුව හෙනඟ අපි හිට වඩිමුේ හොඳනං ඇතකට ඒ වාමිනස ආය හිටපු දැන්ට යන්න කල්පනාව නෑ එතකොට අර ස්වාමින් වහසේ අහනවා යාළු ස්වාමින් වහන්සේ දැන් ඔබහන්සිට ඔබහන්සික සෙනසුනේ ග්ඩ දෙයන්න ඇද කියලා තුොට කියනොනෑඇතින් මගේ දෙපට සිවරුමං ගත්තා ඊට පස මගේ පාතරී ගත්තා සතුගේ හනි ොවන දටකස් කරලා තමයි සස ල ටරාව කියලා එතකොට බලන්න සුඩු දේකින් යැපීම ඒ භික්ෂුවගේ වික් නැත්තන් කී අත් දේව හිත අන්න දනේ එතක අර වාමන් වහස කියනවා අහිම බෑ දැම්ම න්න බෑ මගේ හැරමිටියත් ආවාසේ මගේ හිටකුලාාව ආවාසය මගේ බෑගිකක් ආවාස දැන් ඉටිකාර යන්න ඕනේ එතකොට අරවාමින්හස යනෝ බොහන්සේ ය එක්ක දවසට ඔච්චර ටිකක් ගෙනනල් ආවාසි තිබද. ක න පුංචි දේකින් සතතුට ෙන්න්න ොුවන්න මොම එකකිවේ භික්ෂෝකිගේ ප්‍රමාණයනි භික්‍ෂක්කව්වාම බොම සුළුදේකින් ඒ භික්‍ෂුවට යපෙන්න්න පුළුවන්. ඒ සෙළුදේකීින් යැපෙන්ඩ පුලුවන්ංකම ඒ භික්‍ෂුවට කායිකවසිී නිවේකේ ඇතිකරගන්නත් උදව කරනවා. ඒ භික්ෂුවෝකගේ ඒ භික්‍ෂෝගේ චිත්ත විවේකේ ඇතිකරගන්න ඒ සුළුදේකින් යැපෙන්ඩ පුලුවංකම උදව් කරනවා. ඒනි සෆං අන්නේ අපට මේ විවේකේ ඇතිකරගන්න ගියාම අපට මේ සමාජ ජීවත්තෙනකොට අපිට තියෙන ලොකු බාධා තමයි මේ කම්මා රාමතාවේක. කම්මා රාමතාව කිවමිතින් ඔබ වැඩ කටයුතු නොකර බැහැ. ඔබ ඔබේ ජීවිතය ගත කරන්න ඔබ අම්ඹුදරුවම් පෝෂණය කරන්න ඔබ ගෙවල් දරුවලේ කටයතු කරගන්න ඔබ යම් රැකයා කටයුත්ත කළ යුතුයි. නමුති එක කරනකොට ඒකේ අපට යැපෙන්න පුළුවන් ප්‍රමාණයට අපිට රැකියාව වෙනුවෙන් කාලය වෙන් කරලා ඉතුරු කාලය අපිට අවධාන ඇතියෙන්න්න ඕනේ අපේ ජීවිතේ සීල සමාධි ප්‍රඥ්ඥා දියුණු කරගන්න ඒ කාලය වෙන් කරන්න ඔය මට අපිට හම්බෙල තියෙනවා අස පූල සමහර පින්වතුන් ඉන්නවා මේක එගලු පුරුදු වෙලා. ඒගොල්ලො සතියේ දින පහේම ්‍රස්සාාව කරලා එගලට සතින්තිත් මුක හරිකක් කරොත්ේම ට වැඩිපුර හබ කරන්න පුළුවන්. නමුත් අර දවස් පහේ ඒගොල්ලො කරන රැකීරක්ෂාව ඒ ගොල්ලගේ ජීවිතය යපෙන්න ප්‍රමාණවක්. එතකොට ඒගොල කල්පනා කරනවා අර දවස් පහේ වැඩ කටයුතු කිරීමමට ඇති අපේ පවුලවුදවට ඇති ඉතුරු දවස් දෙක මංමගේ අනි කටයතුල්ට ව කරනවා කෙද හොඳ රස්සාාතියනයට එතකට යා එයා ඒ යම් සෑහීමකට පත්වෙන ස්වභාවයකට ඇවිල්ලා. එහෙම නැතුව රස්සාවතිී නොන එකත්හොදයි. ඔොච්චර තිබ්බත් මොකෝ කියලා අර මුදුරජාන් වහ දේශනා කරන ඕන වේ කාමයන්ට රසඟවෙච්චි කෙනාගේ සිතේ ස්වභාවේ කහා පණවස්සේන තිත්්ති කාමී සුවිද්ජති. කහවනු වැස්සක් කඩාගෙන හැඩුනත්. මේ සාමාන්‍ය මනුස්සයාගේ හිත කාමයට වසඟ විච්චි හිත ඒ කහවනු වැස්සින් තෘත්්තිමත් කරන්නේ. වා ය තව පතනවා. මේ කහවනු ඇස්සක් වෙහිලා කහවනු කන්දක් හැදුනත් තවටිකක් ලොකුවට තියෙනවන කියල අදහසත් අතෘප්තිමත් ස්වභාවයන් මෙ හිත තියෙනවා. පහස්වීන් මේ හිත පෝෂණය කරන්න මේ හිත තෘප්තිමත් කරන්න පුළුවන්කමක් නෑතියනවා. ඒ නිසා ගිහිජීවිතයක් ගත කරන ඔබටත් පැවිදිකිනාටත් මේ තෘප්තිමත්යන්නු පුළුවන් ස්වභාව. මන්ටි ඇපෙන්ට ප්‍රමාණුවත් ස්වභ ඇති කියලා අඳනගන්න පුළුවන් ස්වභාවේ හරි අවශ්‍ය දෙයක්. ඊනඟට වැඩකටයුතු අඩුකරගන්න අපි ජීවිතය අපිට තියෙන්නවන හොඳ ගුණාංග ඇත් තමයි පිල්ලිවෙලකට වැඩ කරන්න පුළුවන්කම. පිළිවෙලකට වැඩ කරගන්න පොළුවන්න්න අපේ කටයුතුටක අපිට අල්පකෘත්ති භාවේ ඇති වෙනවා. අපි කාපු පිගාන කාපුවෙලාවේ කාලිරච්චි මන් අපට හදලති යන්න පුළුවන්න ආ ඒක පස්සේ හෝදන්න වෙලාව අපි ගත කරන්න ඕනේ නෑ අපි අදින්න රෙදිටික අපි නාගන්න වෙලාවෙ අපිට හෝදන්න පුළුවන්න සතියන්තේ රෙදිටික හෝදන්න කියලා වෙනවා වෙලා අපට ගත කරන්න උමනාව නෑ ඒ ඒ වෙලාවට යෙදෙන කටයුත්ත ඒ ඒ වෙලාවට අපට කරන්න පුළුවන්න වැඩ කටයුතු හෝද පිළි වෙළකට ආන්නේක අල්පක් කෘතිය භාව ඇති කරගන්න අප කිච්ච කියන ගුණේ ඇති කරගන්න. අපට ගොඩා ප්‍රමාණක් එතකට අපේ කටිතුරිකොක්කෝමිවරුණනාට පස්සේ අපට යම් කාලයයක් කිතුරු වෙනවා. අපට අයිමුකුත් කරන්න නැති වෙලාවක්. ආන්න එතකොට අපිට වෙලාව යොදාගන්න පුළුවන් අපේ බණභාවන අපේ ගුණධර්ම දියුණු කිරීම පිණිස අපිට යහපතේ හැසිරීම පිණස ඒ කාලේ අපිට හොදරුවෙන් කරගන්න පුළුව. නැත්තම් බලන්න සාමා්‍යං ඔබ සතියක් පුරාවට පාවිච්චි කරණයවා පිරිසුදු කරන්න. හෝදන්න සතියන්තයේ දවස් දෙක උපට ගන්න සිද්ධෙනවා. එතකොට අ සතිී දවස් පහෙත්තකොට විවේකයන්නේ. සතියන්තතිය විවේකයක් ලැබන්නේ. . ඒ ඒ වෙලාවට ඒ කටයුත්ත අලසු නොවී අර මේ බුදුරජන්වස දේශනා කරනවන වියග පජ්ච සූත්‍රීදනී උට්ටාන සම්පදාව යටතියි. දේශනා කරන උට්ටාන සම්පදාව අයටත අයට තියන්න ඕනකන අලස නැතිකම ආන්නේ එක තියනෝනන් අපට ඒ වෙලාවට ඒ කටයුත්ත කරන්න පුළුවන්කම අපට කටයුතු අඩුකම ඇති කරගන්න පුළුවන් ඊළඟක තමයි පිගොඩාක පරිත්සං වෙන්න ඕන එක අපිත්තකඉන්න පිරිසත් එක ඕනවට වඩ එක තිවෙලා ඉන්න හොඳනෑ බුදුරජාන්හ දේශනා කරනවා ඕනවාට වඩා සමූහයක්යේ කැලීන්න භික්‍ෂුව සුන්දර නෑ කියනවා. බුදුරජාන් වහන්සේ පවා කැමැතිවුණේ නැහැනෙන නාගිත සූත්‍රයේී බදුරජාන් වහස දේශනා කරනවා. ඔබ දැකල ඇති ොඩක් සූත්‍රෝල බුදුරජාන් වහන්සේ කාලයක් මිනිස්සූ අතරවාසය කරලා බුදුරජාණන් වහන්සේ පවා කල්පනා කරනවා මන් දෙෙන් බොහෝකාලයක් මේ සිටුවරු මහා අමාතවුරු ඇසුරේ කල්ගත කළ. දෙ පුට වේගන්නවන හොඳයි ඇත බුදුරජාන් වහන්සික න සියලු කෙලිස් ප්‍රහානය කරට නමු උන්හන්සේ මේ හුදකලා වාසේ ඒ සමහට උන්වහන්සේ පසුකාලීන තමන් වහන්සක ශ්‍රාවකයන්ට ආදර්ශය පිණසික කරන්න නැති. එත උන්න්නහන්සට හුදකලාවේකයට නැමුණ අනාගිත සූත්‍රයේ දී බුදුරජාන්හස් දේනා කරනවා. යම් භික්‍ෂුවක් සමූහඇත්ත කැලි ඉන්නවන. සමූහයාගින් සතුට වෙනවානම් ඒ සමූහැත්තින්න එක ඉන්න භික්ෂුව සුන්දරනෑ. කවදාවත් සමූහඇත්තයක්ක ඉන්න භික්ෂුවට මහණනී යම් නෙක්කම්ම සුකයක් ඇත්්ද. කාමයන් අත්හැරලා ලබන නෙක්කම්ම සුකයක් ඇද. පවිවේක සුකයක් ඇත්්ද. හුදකලා විවේකෙන් ලැබෙන පවිවේක සුකයක් ඇත්ද. ඒළකට කෙලෙස් සංසිඳුවීමෙන් ලැබෙන උපසම සුකයක් ඇද. ජීවිත අවබෝධයීෙන් ලබන සම්බෝධ සැපයක් ඇත්ද මේ සැපයන් එකක්වත් නේතන් ටානං විජ්‍යතයටට ලබන්න පුළුවන්කම නෑහෙලපුදුරජන්න්නහ දේශනා කළ. නමුත් යම් වික්ෂූකුට පුළුවන්න හුදකලා විවේකන් කාලයේ ගත කරන්න. පිරිසත් එක්ක එකතු වෙලා ගත කරනකින් සතුටු නොවී ඉන්න.ැන පිරිසත් එක්ක ඉන්නෑ කෙනෙක නෙමෙයි පිරිසත් එක්කම කාලයේ ගතකිරීමෙන් සතුට නොවී ඉන්න. ආ නේ භික්‍ෂුට පුළුවන්කිීනවා. මේ බුදුශාසනය තුළි උපද්ද ගන්න දුස්කර සැපයන් නෙක්කම්ම සුකේ පවිවේක සුප්කේ උපසම සුකේ සම්බෝධ සුකේ කියන මේ සැපයන් උපද්ද ගන්න. එයාට පුළුවන්කම තියෙනවාකල බදුරජාන් වහන්සේ දේශනා කළ. එය නිසා අපට ඔ අපට අපේ ජීවිතේ ඒ ඒ ගුණ ධර්මය උපද්ද ගන්න කරණීමම මෙත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන. අප කිච්චෝ අල්ප කෘති ඇති බව අපට උපද්ද ගන්න මේ කරුණු ටික ඒක කියන්නේ කම්මාරාමතාවන් අපට විංවෙන්න පුළුවන්න බස්සාරාමතාවෙන් කතාකර කරන්න එකෙන් වෙෙන්වෙන්න පුොළුවන්න එනකට මේ නිදදා රාමතාව න්නේ නින්දේ යලේදීමත් අපේ කටයුතු අපට දැ සමහට වන්න අපි ගොඩාක් නිදාගන්නවන කටයුතු කරන්න තියෙන වෙලාවක් තමයි අප අනික් කටුතු කරගන්න තියෙන වෙලාවක් තමයි අප අත පසු කරගන්නේ. එතකටේ නිදධාරාමතාවෙන් අපට වෙෙන්වෙන්න පුලුවන්න. එනකට සංගනිකා රාමතාවෙන් පිරිසත්තෙක් ැලිගෙලි ඉන්නෙකින් අපට වෙංවෙන්න පුළුවන්නන් මේන්න මේ කටයුතුරිි අපට කරගත්තත් එෙීම ඊළඟට අපේ වැඩ කටයුතු ඒ ඒ වෙලාවට අපි කරනවානම්. ඊනකට අපේ කටයුතු ටික අපි හොදට කල්පනා කරලා අනුපිළි වෙල්ලකට ක්‍රමානුකූලෝ සස් කරගන්නවන අප ජීවිතය හැමදාම අපිට ඒකාරරි වැඩපිට ලන තියෙනෙ බොහෝදුරට අපේ ජීවිත ගෙවිලයන්නේ හැමදාම එකම ක්‍රමයකට නිසාමන්‍ය ජීවිතෙනෙ එතකොට ඒ ගත කරන කාලේ අපිට ක්‍රමාණුකූල කරගන්න පුළුවන්න අපි හෙතුම අපි ටීවික බලනවා දවසීටීවක බලන්න අපේ පවුලේ උද දෙවත්ේ අපි ටීවක බලන්න අපට පුළුවන් වෙලාවක් තීරණය කර ඉන්න. ගාව වෙද ගතහම් ම පැයදහෙකිින් නැගිටිනවා. එක්ක මම පැෑයක් බලල නැගටිනවා කියලා නැත්තන් ටීවියේ අරචැනැල්ලකේ තියන්න මොනොවද ඊළඟකේ තියන්නේ මොනොවද අනිත්තකේ යන්නේ මොනවද කිය බලඉවර කොට සමහල්ලා ටීවික ගාාවම අපි දවසේ කාලයේ ගුඩා ගත වෙලා. ඒනිසා අපි ජීවිත එදිනෙදා ගත කරනකොට අප ක්‍රමාණුකූල පිළිවෙලක්හදාගන්න පුළුවන්න. මේන්න මේදේවල් ගිහි විසේසින් ගිහි ජීවිතයක් ගත කරන පිංවතුන් හැියට ඔබට ඔබේ ජීවිතේ අ අප කිච්ච කියන ගුණේ ඇතිකරගන්න උපකාරවෙනවා අපිඒ අප කිච්ච කියන ගුණේ අපි ඇතකර ගත්තුත් ඔබට ඊළඟට කරණය මෙත සූත්‍රය හම්බුුවන ඊළඟ ගුණේ මොකක්ද සල් අහුකවෘත්ති සල් අහුකපුෘත්තිය කියන්නේ සැහැල්ලු දිවිපෙවතක් ආන්නේ සැහැල්ල දිවපෙවත උපදන්න බෑ අප කිච්ච කියන ගුණේ උපාදගන්නේ නැතුව ඒ නිසා ආන්නේ ගුණේ කරා අපට අපි ජීවිතේ යොමුකරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමකගේ දුල්ලභ ඉතාම දුල්ලභ බුද්ධ වාසනයක් අපට මොුණගෙහුණු කාලේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දැ බොහෝ වසරගන්නක් ගෙවිල ිහිල්ල ඒ ජීවිත අවබෝධය පිණිස පවතින සංසාරගමනින් අත්මිදීම පිණිස පවතින සසරදුකින් නිදහස්වීම පිණිස පවතින උතුම් දරුමය ඇතුළත් බුදු සසුන අපට යම්පමණකින් ඉතුරුවෙලා ඒ දර්ම යහන් අපට වාසනාව ලැබිලා. අපි කොහොමො කොහමමාරි මහන්සේලා මේ ගුණ ධරම අපි උපද ගත්තුොත්. ඒ ගුණදරුම උපද්දගන්නන් අප අපේ හිතේ විශහල කැමැත්තක් ඇතිකර ගත්තුොත්. අපට මේ ලැබූ දුල්ලපු මනුස ජීවිතය ගතවෙන්න මත්ති. අපට පුළුවන් මේ ව මේ බුදු සසුනේ පිහිට පිලිසරණ රැකවරණයක් සලසගන්න. නි අපි කාටත් මේ ලැබුණු දුර්ලබ මනුසි ජීවිතී. ගෞතුම් බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුනේ පිහිට පිළිසරණ රැකවරණි සලසකන්න. වාසනාව ලැබිත්වා සාදුු සාදුුසාදුු අද දවසේ ගටීල්කාර මහසේ වාර්සිික වස්සාාන පිින්කම් මාලාවී ද දවසි ධර්මදේශනාව සඳහා දායකත්තය දරන්නේ පිවත් ඉනෝකා පතිරණ මහත්මිය සුමනා පනාගොඩ මහත්මිය සීතා ප්‍රනන්දු මහත්මිය AP ගුණවර්ධන කේම් පෙරේරා සහ චන්ද්‍රාණ ගලගෙදර යන ඒ මහත්ත මහත්මින් මූලික වෙලා ඉතිං අප මේ ධර්මදේශනාවෙන් රැස්කළ සියලූම පුුණෙ ධරම ෝ, අපි පළමුොකොට අනුමෝදංන් කරම පින් ැමැති සියළු දෙියන්ට අල්පේශාක්්‍ය මහේශාක්්‍ය ලෝක පාලක සියළු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා අපගේ ඉෂ්ටකාමී සියලු දෙවියෝද මේ පින් සතුටින් අනුමෝදං වෙත්වා දෙවියන්ගේ ආසිරුවාද රැකවරණ මේ පින්වතුන් සියලු දෙනාට නොවඩුව සලසා දෙෙත්වා දෙවියෝධ සංසාරදු කකිංහත් මිදීමේ වාසනාව ලබත්වාසාදු සාදුසාදු ඒ වගේම මේ පින්ංවතුම් බලාපොරොත්තු වෙන විදිහට ඒ අදදවසිදායකත්තේ දරන පින්වතුන් නමි මියගිය පල්ලෝ සැපත් පංවත් WS ඒ මනවීර මහත්මාට පින්වත් ගාමිනී ප්‍රනාාන්දු මහත්මාට G පෙරෙරා මහත්මමාට කීර්තිී සැෙනවිරත්තු මහත්මාට ඒ වගේ මදායිකතේ දරනන්න පින්වතුන් නමින් මේියගගේ දෙමාපියෙන් ඇතුළු. සියලු මියගේ ඥාතීන්ට මේ පින්ං අන මෝ දන් වෙෙත්වා. ඒ ඇගේ පරලෝව ජීවිත සැපවත්තෙත්වා සූ පත්ෙවා සංසාරදුකින් අත්මි දෙෙත්වාසාදුු සාදුුසාදුඒ වගේම මේ පින්ංවතුන්ගේ සුජීවත්ත සිටින ඒ ලේ පිංවත් ධර්ම දස පතිරන මහත්ම සුමනා පනාාගොඩ මහත්මිය. හේමා මනවීර මහත්මිය සීතා ප්‍රනාාදු මහත්මිය. ඒපි ගුණවර්ධන මහත්මා කේම් පෙරේර මහත්මා. චන්ද්‍රාණේ ගලගෙදර මහත්මිය යන මේ පින්වතුන් සියලු දෙනාට. පවුලේ සියලූම දෙනාට මේ පින්වතුන්ගේ හිතවතුන් සියලු දෙනාට, මේ පින්පෙත් අනුමෝදංවෙත්වා. සියලු දෙනාට. මේ රැස්කර පුතුම් පුුණ්‍යානු භාවින් නිදුක් නිරෝගී සුවපත් භාවය සැසෙත්වා, චිර ජීවනය සැසෙත්වා, ගෞතම්බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා සාදු සාදුසාදු සුපින්න්නතුනි අදවසේතය පෙන්වත් ස්වාමීන් වහන්සේ විසින් අපට පෙන්වාතුන්නේ ආර්ය ශ්‍රාවකයාගේ. ල්ප ෘත්්‍යභාවය පිළිබඳව සාමාන්‍ය ජීවිතයට ඉතාම වැදගත්වන ඔබේ ප්‍රායෝකීක වැඩකටයුතුවට යුසුළුග ප්‍රයෝජනවත් වන ධර්මකාරණා රාශ්ියයක් පිෙන ස්වාමිණහසේ පෙන්වා තුන්න සාමාන්‍යෙන් ඔබ මේ ධර්මකාරණා හරිහැටි අවබෝධ කරගන්න නැතුව ඇතැම් පිට මේ සමාර කාරණ කරී ඔබ නියමි ආකාරී අවබෝධයක් නැතුව වැදිආකාරීෙන් බිග්‍රාකන අවස්ථා ප්‍රයෝග්‍ය ජීවිතය තුළ තිබෙන. නොත් පින්නත්ස්වාමීන්වාන්සේ මේ දේශනී පුරාවටම, එෆන් නිවැරදි ආකාරයේ දැකියුතු ආකාරය පිරිබඳ. භාගතුන් වහන්සේ පෙන්වාතුන්නේ කොයි විදියටද කියන කාරණය පිළිබඳව අප දැනවාත් කලා. පින්නත්ස්වාමීන්හන්සේ හම සරලා ආකාරයෙන් අපේ හැමක් ගෙනටම එක කරුණුකාරණ අවබෝධ කර දෙනට උත්සකෝනාා. එතින් අතවසේදී මේ උතුම් ධර්මදේශනාමයේ වැසටහන්ට වැඩමෝ අතාල්ල මහමිවුණාව භාවනාස්පුවාසී පින්නත් ස්වාමීන්වාසේට. පිපුරුණ්‍යාන මොනා කරමු මේ කෞත බුතු සාසනී උතුම් වූ චතුරාඩි සත්‍යාබෝධ කර ගැනට පිනත්ස්වාමීන් වහසේට මෙ පින් හේතුවාසනාවේ වා්‍යාව ප්‍රාර්ථනා කරු.සාතුසාතු සාතු වගේ පින් සාර වස්සාන සමයේ මාමෙ වුනාව භාාවනාසපපු සංචිදේ. අමාවතුර මහමනා භාවනාසපුේ බුදු පසේ බුදු අරහන්තක මහාවිහාරය. සංවිධානය කරන්න වූ වස්සානේ ශ්‍රී සදහම්පර්ෂා තරමදේශනාමී වැඩසධානේ අතවසේදී වැඩසටාන සඳහ දායකත්ය දැක්කූ ඉස්සු පින්ත් ඔබටත් එවගේම අත්තවසේදි මේ උතුම් ශ්‍රී සත්ධර්මය කාරණනශ්‍රවනය කරන්නට මේ විහාරත් මන්දිරයට සපැමිණි සැතැවත් ඔබටත් අප පු්ාන් මෝදනා කරමා. පින් අත්ස්වාමීන් වහන්සේව වන්දනා කිරීමට, පසඟ පේටවාවැඇද මාකීවට පසුග මෙවිදියට කියන්න. ඕකාස වන්දාමි බන්තේ මයා කතම්පු්ඥං සාමිනා අනුමෝදිි ත්බං සාමිනා කතම්පු්ඥං මයි හන්දා තබ්බං සාදුසාදු අනුමෝදාමී, Ok setwara patang sappang ajuang kamteme banteka kamami bante dutian pioka kamami bante ta pioka kamami bante Sa සු පිනතුනි ඒත් සමකින්න අප ශ්‍රතාා රූපවාහිනි ඔස්සේ උපවෙතගෙනා සජීවී ධර්මදේශනා මේ වැඩසතහන මෙතකින් නිමාවට පත් කරවා. විශේෂයෙන් අප හෙට සෙන්සුරතා දවසේදී බලාපොරොත්තු වන්නේ මේ ධර්මදේශනා මේ මාලාසරූපය යම්තාක්තුරකට මදක් වෙනස් කරමින් හෙට දිනේදීම මාලබේ අමාවතුර මහමි වුණ භවනසු පරිස්ත්‍රේ ම පින්සාර අසත්ෘ්‍ය පෝජාවක් පැවැත්වෙනවා. අන්ද කාරයෙන්, ආලෝකයේ කරා ගමන් කරන්නට ප්‍රඥා බලමහි මේ වැටින උතුම් පාණ් පූචාමය පින්කමක් හෙඩතිනේද මේ බුදු පසේ බුදු අරාන්තක මහාවිහාරයේ ඊල මාලයේ වැඩසිටිට සිරි ගටිකාර මාහස්සෑ රජාණන් වහන්සේ උතිස්සාවෙන් පිදෙනවා. ඉතින් පින්සාරෝබට සදැහැවත් ඔබට අපආරාධනා කරනවා ඒ උතුම් පාණ් පූචාවට පැමෙන්ණිට එපින් අනමෝතන් කරගන්නට ඔබටත් හැකියාවක් තිබෙනවා. ්‍රතා රපවාහිනිියෝසේ වස්සායනසමයග ෙනා වසානේ සඳහම් භර්ෂවා ධර්මදේශනාමී වැඩ සහන අප මෙතෙකින් නිමාවට පත් කරවා ශ්‍රථා රූපවාහිනෙන් ඩැලොක්ටී වියෝසේ නාලිකාක විසිහතෙන් ප වේ නාලිකාං නෝ නමෙන් www..ටල්ේ අප වෙපට පියෝසේ ද නැරඹමි හැකියාව ඔබට තිබෙරවා එබාකිවත්තු අරහත්තු සම්මා සම්තරජයන් වහසයට අපගේ නමස්කාරයේ වේවා ඔබ සැමට තෙරවන්ස්සරන්නයි ගටිකාර මහසේ වර්ෂික වස්සාන පින්කම් මාලාවෑ ගටිකාර සෑරදුන් නමදී